දොළ පුතාල මම ආදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ බැටළුවන් මිරිස් ව්‍යංජනයක් හදන විදිය. මුලින්ම අපි හාල් මැස්ස කරවල ටිකක් හොදලා අරගත්තා. ඊළඟට අලගෙඩිය සුද්ධ කරලා ගත්තා. දැන් අපි අලගෙඩිය කපා ගන්නවා. වැඩි වෙන නිසා ලුණු ගෙඩිය දෙපැත්තට කැපුවේ. දැන් මිරිස් කරා ටික කපා ගන්නවා. මිරිස් මෙහෙම පවන්න ඕන. බැටළුවා මිරිස් බවා ගන්න ගෙදර බවන්න පුළුවන්. ලේසියෙන්ම හැදෙනවා මේ මිරිස්. මාළු මිරිස් වගේ නෙවෙයි. එක තැනක මිරිස් කරලේ ටිකක් පලා ගත්තාම ඇති දිගටම පලන්න ඕනේ නැහැ. ඔච්චර විතර කපා ගත්තාම ඒ මිරිස් කරලට දාන ලුණු 3-5 වදිනවා. අපි දැන් පෝල් කිරි ටික දාගන්නවා. මේ දිය කිරි දාගත්ත මේ ව්‍යංජනයට දැන් මිරිස් 3-5 දාන්නවා. කහ කුඩු පොඩ්ඩක් දැම්මා. මිරිස් කුඩු ටිකක් දානවා. බැටළුවා මිරිස් උයන මිරිස් දාන්න ඕනේ නැහැ. හාල් මැස්සෝ කරවල දැම්ම නිසා මිරිස් ටිකක් දාන්නේ. නාබ පොඩ්ඩක් දැම්මා. බැටළුවා මිරිස් හොඳ කෑමක්. 3-5 ටිකක් දාගත්තා. දැන් අපි ව්‍යංජනයට රසාණුව ලුණු දානවා. අපි සම්පයි කරපංචයි දෙක හොදලා ආරම්භ මේ දැම්මේ. දැන් මේ ව්‍යංජනේ යොදන්න ඕනේ. මේ ව්‍යංජනේ බාගෙට තැඹුණාන් පස්සේ මේකටම දානවා අපි මේ බැටළුවා මිරිස් පලාගත්තේ. දැන් මේ ව්‍යංජනේ ලිපිය තියාගන්න. කරවල ලිපේදී අපේ ව්‍යංජනේ හොඳට නටනවා. අපි දැන් ටිකක් හැඳි ගෑවා. ඊළඟට අපි ඒකට පලාගත්ත බැටළුවා මිරිස් දානවා. කැම්බිලා වැඩි වෙන නිසා මුලටම දැම්මේ නැත්තේ බැටළුවා මිරිස් මේ ව්‍යංජනේට. දැන් අපි මිටි කිරි දානවා. අපි දැන් මේ දාපු මේ මිරිස් වැන්නේ ලුණු නැද්ද කියලා බලන්න ඕනේ. මහින් දෙන්න වහලා තියන. අපි මේ මිරිස් ව්‍යංජනේ වැඩිය වහලා තම්බන්නේ උයන්නේ නැහැ. එමුකෝ වැහුවාම ගොඩක් කොළපාට ගතිය පේන්නේ නැතුව කළු වගේ ගතියක් පේන්නේ. ඒක නිසා ටිකක් අරගෙන තමයි අපි ව්‍යංජනේ හදන්නේ. ව්‍යංජනේ කැම්බිලා තියෙන අතට ව්‍යංජනේ බා ගන්න. බැටළුවා මිරිස් ව්‍යංජනේ. ඉතින් ඕගොල්ලෝ දකින්නේ නැති මම බැටළුවන් මිරිස් ව්‍යංජනේ හදනවා. එන්න මේ විදියට හදාගන්න ගොඩක් රසවත්. මේ විදියට ව්‍යංජනේ බැටළුවා මිරිස් ව්‍යංජනේ හදාගන්න. එහෙනම් තවත් දවසක ඕගොල්ලෝ අපි හමු වෙනතුරු ඕගොල්ලන්ට බුදු සරණයි දෙවි පිහිටයි.